අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට ඉතින් ඔබ දන්නවා ඇග්‍රිබිස් YouTube channel එක සතියකට සැරයක් ඔබ වෙනුවෙන් සතියේ කාලකුටි කණාවැකිය ඉදිරිපත් කිරීම සඳහා පොඩි උත්සාහයක් දරමින් සිටිනවා. ඉතින් අද දවසේ අපි උත්සාහ කරන්නේ 2023/5 වෙනි දින ඉදිරි සතිය සඳහා තේ කලාපයේ තියෙන කාලකුණි කණාවැකිය ඔබට ඉදිරිපත් ඉතින් අපි ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක තුනක් ගැන අවධානය යොමු කරා. ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන කාලගුණික තත්ත්වය කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඉතින් ඒකෙදී Google සෙවුම් යන්ත්‍රය කියන විදිහට ඉදිරි දින කීපය තුළදී විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට ඉරිදා සමුදා වෙන විට සාමාන්‍යයෙන් වර්ෂාපතනය අඩුවී යාමේ සම්භාවිතාවක් තියෙනවා කියලා තමයි Google සෙවුම් යන්ත්‍රය වාර්තා කරන්නේ. ඉතින් මාතර දිස්ත්‍රික්කයේ තියෙන දේශගුණික තත්ත්වයත් ඒ විදිහටම තමයි සමුද අඟහරුවාදා වෙන විට සාමාන්‍ය වියලි කාලගුණික තත්ත්වයක් ආරම්භ වෙන්න පුළුවන් කියලා තමයි Google සෙවුම් යන්ත්‍රය වාර්තා කරලා තියෙන්නේ වර්ෂාපත. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයේ කාලගුණික තත්ත්වය ටිකක් වෙනස් මට්ටමක තියෙන බව තමයි Google සෙවුම් යන්ත්‍රය වාර්තා කරන්නේ. උන් කියන විදිහට රත්නපුර දිස්ත්‍රික්කයට මේ වන විට පවතින වර්ෂාපතනය තවදුරටත් ඉදිරි සතිය පුරාවටත් හවස් වරුව වෙන විට වර්ෂා තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා කියලා තමයි Google සෙවුම් යන්ත්‍රය ඔවුන්ගේ දත්ත අනුව වාර්තා. ඊට අමතරව ඇකියු වෙද වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවොත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඔවුන් කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වෙන විට සාමාන්‍ය වියලි කාලගුණික තත්ත්වයක් ගාල්ල දිස්ත්‍රික්කයේ තුර ආරම්භ වෙයි කියලා. අදාද බ්‍රහස්පතින්දා වෙනකොට තියෙන වර්ෂාපතනය ක්‍රමානුකූලව අඩු වෙලා යයි කියලා. ඒකෙදි මාතර දිස්ත්‍රික්කයේත් ඔවුන්ගේ අනාවැකි කියලා සම තියෙනවා. අදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වගේ වෙන විට යම් කිසි වියලි කාලගුණික තත්ත්වයක් මාතර දිස්ත්‍රික්කයේ ඇති වෙයි කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් ඔවුන්ගෙත් රත්නපුර දිස්ත්‍රික්කයට ඔවුන් කියන විදිහට ඇකිව් වෙදත් කියන්නේ විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට මේ තියෙන වර්ෂාපතන තත්ත්වය ඉදිරි කාලයේදීත් පවතී කියලා. srilankanview.com වෙබ් අඩවිය වාර්තා කරන විශේෂයෙන්ම ඔවුන් ලබා දෙන්නේ චන්ද්‍රිකා ඡායාරූප. ඉතින් අපි අද දවසේ චන්ද්‍රිකා ඡායාරූපය ලබා ගත්තාම අපට පැහැදිලිව පේනවා මේ තියෙන්නේ වලාකුළු කොහොමද පැතිරිලා තියෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම මේ තෙතමනය සහිත වර්ෂාව සහිත වලාකුළු ක්‍රමානුකූලව දිවයිනින් එළියට ඇදී යන ස්වභාවයක් තමයි දිස් වෙන්නේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලදී. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ යම්කිසි ක්ලවුඩ්ස් ගතියක් පෙන්වනවා. ඒක ඉදිරි සතිය පුරාම පවතී කියලා තමයි srilankanviews.com වෙබ් අඩවිය. ඊට අමතරව ඔබ දන්නවා සුළං හමන ප්‍රමාණය සහ ඒ ආශ්‍රිතව දත්ත ලබා දෙන්නේ අපිට windy.com කියන වෙබ් අඩවිය. ඉතින් එහි දත්තත් එක්ක ඔබට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද සුළං හැමීම සිද්ධ වෙන්නේ කියලා මේ වෙනකොට ශ්‍රී ලංකාව ආශ්‍රිතව. ඉතින් අද දවසේ දත්ත අනුව බලනකොට ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවට මුහුදු දෙසින් යට දකුණු දෙසින් තියෙන මුහුදු සීමාව ඔස්සේ තමයි ඇත්තටම සුළං හැමීමක් සිද්ධ වෙන්නේ. අට අභ්‍යන්තරයෙන් සුළං හැමීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම srilankanview.com වෙබ් අඩවියේ තියෙන දත්තත් එක්ක බලනකොට ගොඩක් වෙලාවට මෙම තෙත්තමනය සහිත වායුගෝලයේ එහෙම නැත්නම් වලාකුළු දිවයිනෙන් එළියට ඇදී යෑමේ ස්වභාවයක් තියෙන මේ තියෙන සුළං සහිත ස්වභාවයක්. ඉතින් මේ සතිය වෙනුවෙන් අපිට නිර්දේශ ඉදිරිපත් කරනවා නම් විශේෂයෙන්ම තේ කලාපයට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තේවගා කරන කුඩා තේවත් හිමියන්ට විශේෂයෙන්ම හැකියාවක් තියෙනවා මේ සති අන්තය ඉවර වෙනවත් එක්කම ඊළඟ සති ආරම්භයත් එක්කම පොහොර යෙදීම පිළිබඳව අපිට සලකා බලන්න පුළුවන්. විශේෂයෙන්ම සාමාන්‍ය 7ත් 10ත් වගේ දළු රෝමයක් ඔබට පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා සාමාන්‍ය වර්ෂාපතනය ක්‍රමානුකූලව අඩු වෙලා යන නිසා. හැබැයි රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේවත් හිමියන් විශේෂයෙන්ම පොහොර යෙදීම පිළිබඳව තවදුරටත් ඔබ සිතා බලන්න. ඔකට හේතුව සාමාන්‍යයෙන් තවදුරටත් වර්ෂාපතනය පවතින්න පුළුවන් කියලා තමයි ගොඩක් වෙලාවට වෙබ් අඩවි වාර්තා කරලා තියෙන්නේ. ඊට අමතරව ඔබට සිද්ධ වෙනවා තාමත් දැඩි දළු නෙලීමක් සිද්ධ කරගෙන යන්න. මොකද වර්ෂාවත් එක්ක වේගින් දළු වර්ධනය වෙන නිසා දැඩි දළු නෙලීමක් සිද්ධ කරන්න සිද්ධ වෙයි. ඊට අමතරව අපි සිතනවා දිගු කාලයක් මේ වන විට වර්ෂාව වැඩි ප්‍රමාණයක් වැටෙමින් පවතින නිසා මේ සතියන්තය වෙන විට ගොඩක් වෙලාවට රත්නපුර ආශ්‍රිතව තියෙන ඉඩම්වල ඉතාමත් අධිකව වංගිදළු ඇතිවීමේ සම්භාවිතාවයක් ඇති වී එහෙම නැත්නම් වංගිදළු වලින් පිරී යාමේ හැකියාවක් මේ සතියන්තය වෙනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ තේවතු හිමියන්ට අත්විඳින්න සිද්ධ වෙයි කියලා. ඒකට ඔබට මුහුණ දීම සඳහා ඔබ වංගිදළු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියන පණිවිඩය තමයි අපි අවසාන වශයෙන් දෙන්නේ. ඉතින් මේ අපි උපකල්පනය කරන දේවල් සමහර වෙලාවට දිනෙන් දින කාලගුණයේ සිදුවෙන වෙනස් වීම මත වෙනස් වීමේ හැකියාවක් තියෙන බව පවසමින්
අදට අපි මේ සතියේ කාලගුණ අනාවැකි අවසන් කරනවා. ඔබට සුබ දවසක්.